आई बो अंदरुवनी ओयाल होंदीन गेदरट वेला इन्नवा नेद पाडम वेडत करनवा नेद अदापि देवन वारेट अदाल अलुत सिंहल पाडमक इगेन गनिमु ए तमाई पौद्गलिक लिपि दैन एहेनम दरुवनी अपि बलमु पौद्गलिक लिपियक् कियन्ने मोकक्द कियला පෞද්ගලික ලිපියක් කියන්නේ තමන්ගේ නිවසේ අය නිවසින් පිටව සිටී නම් එවැනි අයෙකුට ඥාතීන්ට යහළුවන්ට ආදී අයගේ සුවදුක් විමසීමට තොරතුරක් දැන්වීමට වෙනත් පෞද්ගලික අවශ්‍යතාවයකට ලියන ලිපියකටයි සරලව කියනවා නම් දුවේ පුතේ අපි කැමති කෙනෙකුගේ විස්තර දැනගන්න අපේ විස්තර කියන්න තමයි අපි මේ පෞද්ගලික ලිපිය පාවිච්චි කරන්නේ. එහෙනම් දුවේ පුතේ දැන් අපි බලමු මේ පෞද්ගලික ලිපියක ආකෘතිය කොහොමද කියලා. මේ ලිපිය ආකෘතිය දිහා බලනකොට දුවල පුතාලට පේනවා ඇති තමන්ගේ දකුණු අත පැත්තෙන් ස්ථානීය සහ දිනිය සටහන් වෙලා තියෙනවා. මැදින් ආශිර්වාදයත් වංගත පැත්තෙන් ආමන්ත්‍රණයත් සටහන් වෙලා තියෙනවා ඊළඟට කරුණ ලිවීමත් පෙන්වලා තියෙනවා දැක්ක නේද ආකෘතිය අන්තිමට නැවතත් දකුණු අත පැත්තෙන් අවසානය කියලා සටහන් වෙලා තියෙනවා මේ විදියට තමයි දුවේ පුතේ ලිපි ආකෘතිය ගොඩ නැගෙන්නේ එහෙනම් දැන් අපි මේ ආකෘතිය විදියට ලියපු ලිපියක් කියවලා බලමු නිවසේදී 2018 8 වන දින සෙත් වේවා මාහිතවත් පසිඳු වෙත ඔබගේ සැප දුක් කෙසේද මම සුවෙන් සිටිනවා ඔබගේ අම්මා තාත්තා සහ අක්කාද සුවෙන් නැතයි සිතනවා අගෝස්තු නිවාඩු කාලය ලැබුණු පසු මම ඔබගේ නිවසට පැමිණෙන්නම් එවිට අපට සෙල්ලම් කිරීමට හැකි වේවි ඔබේ ගමේ ඇවිදීමටද මම ආශාවෙන් සිටිනවා මා පැමිණෙන දිනේ ඔබට පසුව දන්වා එවන්නම් ඔබගේ පවුලේ සැම මතක් කළ බව පවසන්න ඔබ සැමට තෙරුවන් සරණයි හිතවත් මිතුරා දෙනුවන් දැන් පුතාලා දුවල අහගෙන හිටියා නේද මම කියවපු ලියුම අපි දැන් මේ ලියුම ලිපි ආකෘතියේ මාතෘකායක ගලපලා බලමු ඉස්සෙල්ලාම ස්ථානයත් ඊට යටින් දිනයත් අපි දාන්න ඕනේ ස්ථානයට නිවසේදී කියලාත් දිනය 2018/8 කියලාත් ලිපියේ දාලා තියෙනවා අපිට පේනවා ඒ වගේම ස්ථානය අන්තිමට කොමාව ලකුණකුත් එකතු කරලා තියෙනවා මම හිතනවා දුවල පුතාලට අපි ඉගෙන ගත්ත විරාම ලකුණු මතක ඇති කියලා ඊළඟට තියෙන්නේ ආශිර්වාදය ආශිර්වාදයක් කියලා කියන්නේ අපි කාට හරි කරන පැතීමක් එහෙමත් නැත්නම් ප්‍රාර්ථනාවක් මේ ලියුම ලිවීමේදී ආශිර්වාදයේ විදියට සෙත් වේවා කියලා දීලා තියෙනවා දෙනුවන් තමයි පසින්දුට සෙත් වේවා කියලා ආශිර්වාද කරලා තියෙන්නේ ඒ අගට හර්ෂාදී ලකුණුකත් එකතු කරලා තියෙනවා දුවල පුතාලට පේනව නේද දැන් අපි බලමු ආමන්ත්‍රණය කියන්නේ මොකක්ද කියලා ආමන්ත්‍රණයක් කියන්නේ කාට හරි ඇමතීමක් ඒ ඇමතීම ආදරණීය දයාබර මාහිතවත් විදියට දාන්න පුළුවන් දැන් බලන්න මේ ලිපියේදී දෙනුවන් පසින්දු ආමතලා තියෙන්නේ මාහිතවත් පසින්දු වෙත කියලයි ඒකම ආමන්ත්‍රණය අවසානයේදී කොමාව ලකුණත් එකතු කරලා තියෙනවා ඔන්න දුවේ පුතේ ඊළඟට අපි එන්නේ කරුණු ලියන්නයි. එතනදී ආමන්ත්‍රණයට යටින් රූලේ පුංචි ඉඩක් තියලා තමයි අපි ලියන්න පටන් ගන්න ඕනේ. අපි කරුණු ලියනකොට ඉස්සෙල්ලාම කරන්න ඕනේ ලියුම යවන කෙනාගේ සැපසනීප කොහොමද කියලා අහන එකයි. එතනදී තමන්ගේ සැපසනීප කොහොමද කියලා කියන්නත් අමතක කරන්න එපා.
ඊළඟට ලියුම ලියන්නේ මොකටද කියලායි අපි ලියන්න ඕනේ. එතනදී නම් දෙනුවන් පසින්දුට කියනවා අගෝස්තු නිවාඩුවට පසින්දුලාගේ නිවසට එනවා කියලා. ඒ වගේම සෙල්ලම් කරන්න පුළුවන් කියලාත් කියනවා. හැබැයි දරුවනි අපි ලියුම පේලි 5කින් ඉවර කරන්නත් මතක තියාගන්න ඕනේ. අන්තිමට ලියුම ලියන කෙනාටයි පවුලේ අයටයි සෙත් පතල තමයි අපි ලියුම ඉවර කරන්නත් ඕනේ. මේ ලියුමේ ඔබ සැමට තෙරුවන් සරණයි කියලා තමයි දෙනුවන් පසින්දු ඇතුළු පවුලේ හැමෝටම ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එතනදිත් තෙරුවන් සරණයි කියන තැන අගට හර්ෂාදී ලකුණකුත් එකතු කරලා තියෙනවා පුතාලා දුවලට පේනව නේද? ඉතින් දරුවනේ මේ ලියුමේ අවසානයේ විදියට හිතවත් මිතුරා දෙනුවන් කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ කවුද මේ ලියුම ලියලා තියෙන්නේ? දෙනුවන් තමයි මේ ලියුම ලියලා තියෙන්නේ. එහෙනම් පසින්දුගේ හොඳම යාළුවා කවුද? දෙනුවන් නේද? ඒ වගේම හිතවත් මිතුරා කියන තැනින් කොමාව ලකුණකුත් දාලා තියෙනවා. දැක්කා නේද? දැන් ඔයාලට තේරෙනවා ඇති නේද? අපි ලියුමක් ලියනකොට නිවැරදිව කරුණු ලියනවා වගේම නිවැරදිව විරාම ලකුණුත් එකතු කරන්න ඕනි කියලා. දැන් අපේ දුවල පුතාලට පෞද්ගලික ලිපියක් කියන්නේ මොකක්ද කියලා හොඳින් වැටහෙන්න ඇති. අපි දැන් අභ්‍යාසයකට යොමු වෙමු. ඔබගේ හොඳම මිතුරා මිතුරිය අසනීප වී සිටින බව දැනගත් විට ඒ පිළිබඳ තොරතුරු විමසමින් යවන ලිපියක් ලියන්න. සරලව කිව්වොත් දුවේ පුතේ, ඔයාලගේ හොඳම යාළුවෙක් යෙහෙලියක් අසනීප වෙලා කියලා දැනගත්තට පස්සේ එයාගේ සැපසනීප අහලා ලියුමක් ලියන්නයි තියෙන්නේ. දුවල පුතාලා මේ ලියුම සිංහල ලියන පොතේ තමයි ලියන්න ඕනේ. ඔන්න දුවේ පුතේ, අපි දැන් මතක් කරන්න යන්නේ අද දවසේ අපි මොනවද ඉගෙන ගත්තේ කියලා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා පෞද්ගලික ලිපියක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට පෞද්ගලික ලිපියක ආකෘතිය කොහොමද එන්නේ කියලා. අන්තිමට පෞද්ගලික ලිපියකට උදාහරණයකුත් අපි ඉගෙන ගත්ත මතකයි නේද? එහෙනම් දුවේ පුතේ, මම හිතනවා ඔයාලා හැමෝටම අද පාඩම හොඳින් තේරුණා කියලා. අපි අලුත් පාඩමකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.